අයිබුවන් ඔන්න පුදුම වීඩියෝ ස්මාර්ට් ටෙස් 7 වෙනි එපිසෝඩ් එකක් තරන් පුදුමය අදත් ඇවිල්ලා ඉන්නවා. මගේ යාළුවෝ හැමෝම සනීපෙන් පරිස්සමට ඇති කියලා හිතනවා. ඉතින් අදත් සුපිරි වැඩ ටිකක් තියෙනවා. වා කොයිතරම් ස්මාර්ට් කෙනෙක්ද කියලා බලන්න. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. එහෙනම් අපි බලමු අද ස්මාර්ට් ටෙස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න එක්තරා තරුණියක් බස් එකකට ගොඩ වෙනවා. මෙයා බස් එකේ හිටගෙන ගමන් කරද්දී ඊළඟ හෝල්ට් එකෙන් තරුණයෙක් බස් එකට ගොඩ වෙනවා. මේ තරුණයාට අර තරුණියගේ කකුලක් පෑගෙනවා. තරුණයා තරුණියගෙන් සමාව අයදිනවා. ඒ වෙලාවේ මේ තරුණිය මේ තරුණයාට යම් කිසි දෙයක් කියනවා. ඒ වගේම මේ තරුණිය බස් එකෙන් බහිද්දී බස් එකේ කොන්දොස්තර මේ තරුණියගෙන් අහනවා, කවුද නංගි ඒ කකුල පෑගුවේ, ඔයාගේ නෑදෑ කෙනෙක්ද කියලා. තරුණිය ඒ වෙලාවේ කොන්දොස්තරට දෙනවා උත්තරයක්. වා දන්නවද, ඒ වෙලාවේ කොන්දොස්තරට දීපු උත්තරයයි කකුල පෑගිච්චි වෙලාවේ අර තරුණයට දීපු උත්තරයයි දෙකම එකයි. ගෙස් කරන්න පුළුවන්ද? තප්පර 10කින් මම උත්තරේ දානවා. ඔයා වීඩියෝ එක පෞස් කරලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. ඉතින් මේකට උත්තරේ තමයි අර තරුණිය කිව්වේ නෑ කමක් නෑ කියලා. හරි, එහෙනම් මෙන්න දෙවනි අභියෝගය. කැමති අකමැති. මේ ඉන්නේ සේතම් මාමා. එයා උණ ගස්වලට, පොල් ගස්වලට, පුවක් ගස්වලට, කෙසෙල් ගස්වලට කැමති. හැබැයි එයා අබ ගස්වලට, දෙල් ගස්වලට, කොස් ජම්බු ගස්වලට නම් කැමතිම නෑ. ඔයා හිතන්නේ සේතම් මාමා ආස කිතුල් ගස්වලටද පේර ගස්වලටද? සේතම් මාමා කැමති කිතුල් ගස්වලට. මොකද රාබොන්න පුළුවන්නේ? නෑ නෑ, මොකද මුදු මුලක් තියෙන ගස් මිනිහට පේන්න බෑ. මේ ඉන්නේ ඩේසි ආච්චි. වතසුද්ධ වලට කැමති, රෝස වලට කැමති නෑ. අරලිය මල් වලට කැමති, හැබැයි ඇන්තූරියම් වලට කැමති නෑ. බිනර වලට කැමති, හැබැයි සල් මල් වලට කැමති නෑ. ඒ වගේම ඉද්ද වලට කැමති, ඕලු මල් වලට නම් ඩේසි ආච්චි කැමතිම නෑ. ඔයා මට කියන්න ඩේසි ආච්චි කැමති සූර්යකාන්ත වලටද, ඇහැල මල් වලටද කියලා. මෙන්න උත්තරේ. ඩේසි ආච්චි කැමති ඇහැල මල් වලට. මොකද එයා කැමති ප්‍රති 5 මල් වලට විතරයි. කපිල අයියා දැඩි සංගීත ලෝඩි. මෙයා ජෝතිට කැමති. ඒ වගේම අමරදේව මහත්තයාට, කපුගේට, මර්වින් පෙරේරාටත් කැමති. හැබැයි කපිල කැමති නෑ එඩ්වර්ඩ්ට, වික්ටර් රත්නායකයන්ට, TM ට, ඒ වගේම අමරසිරි බීරිස්ට. මම මෙයාට ක්ලැරන්ස් විජේවර්ධනගේ, ප්‍රියා සූර්යසේනගේ CD දෙකක් දුන්නා. හැබැයි මෙයා ඒ දෙකෙන් ගත්තේ එකක් විතරයි. ඔයාට ගෙස් කරන්න පුළුවන්ද මෙයා තෝරගත්තේ කාගේ CD එකද කියලා? කපිල අයියා ගත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ CD එක. මොකද එයා අපි අතරින් සමුගත්ත ගායකයින්ට තමයි වැඩිපුර කැමති. මේ ඉන්නේ නිරාෂා. මෙයා ළඟදි රට යන්න ඉන්නේ. මෙයා කැමති ජර්මනියට. හැබැයි චීනෙට කැමති නෑ. බෙල්ජියමට කැමති, බ්‍රසීලට කැමතිම නෑ. මෙයා එංගලන්තෙට යන්න කැමති කියුබාවට නම් නෙමෙයි. ඉතාලියටත් ආසයි. හැබැයි ආජන්ටිනාව පැත්ත පලාත යන්න ආස නෑ. හැබැයි මේ කිසිම රටක් නෙමෙයි මෙයාට තෝරගන්න සිද්ධ වුණේ ඇමරිකාව හරි ප්‍රංශය හරි. ඔයා හිතන්නේ මෙයා මොන රටට යයි කියලාද?
හොඳට බලන්නකෝ මෙයා කැමති යුරෝප් කන්ට්‍රි එහෙම නැත්නම් යුරෝප රටවලට විතරයි නිරාශ අනිවාර්යෙන්ම ප්‍රංශයට යනවා මේනි මිසිස් සිල්වා එයා කැමති බෝන්චි වලට හැබැයි එයා අකමැති කැරට් වලට වැටකළු වලට කැමති එයා කැමති නෑ රාබු වලට මෑකරල් වලට කැමති හැබැයි මාළු මිරිස් වලට කැමතිම නෑ ඒ වගේම පිපිඤ්ඤ වලටත් කැමති එයාට වම්බටු පේන්න බෑ ඉතින් ඔයාලා හිතන්නේ මේ සම්බන්ධයට අනුව මෙයා කැමති වට්ටක්ක වලටද නැත්නම් බණ්ඩක්ක වලටද උත්තරේ තමයි මිසිස් සිල්වා කැමති වට්ටක්ක වලට. මොකද මෙයා කැමති වැල් වල හැදෙන එළවලු වලට විතරයි. අද ස්මාර්ට් ටෙස්ට් එකේ ඊළඟ අභියෝගය වෙන්නේ මෙන්න මේ පින්තූරේ. වීඩියෝ එක නවත්තන්න නම් ඔට්ටු නෑ. අපි බලමු විනාඩියක් ඇතුළත ඔයාට මේකේ ඉන්න සත්තු කී දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. මුලින්ම හොඬවැලෙන් පටන් ගත්තොත් හොඬවැලේ පත බිබුවේ. ඊළඟට මුගටියෙක් වගේ සතෙක්, ඊළඟට කැට්ස් බෑවෙක්, මඩු මාළුවෙක්, සමනලෙක්, මෙන්න මෙතනත් මාළුවෙක්, වවුලෙක්, මෙතන බූවල්ලෙක්, සීල් මත්සෙක්, හාවෙක්, අනිත් කකුලේ ලේනෙක්, තවත් සමනලෙක්, කොටියෙක්, මෙන්න මෙතන පොඩියට ගොළු බෙල්ලෙක්, මෙන්න මෙයා නම් මොන වර්ගයක සතෙක්ද කියලා දන්නේ නැහැ. මෙතනත් ඉන්නවා චූටි මුගටියෙක් වගේ සතෙක්. මාළුවෙක් තවත් විශාල වෙනස්ම විදිහේ මාළුවෙක් තඩි වලහෙක් වගේම අවසානෙට දැවැන්ත අලිය. හරිනේ. ඉතින් මේ සත්තු කී දෙනෙක් නම් ඔයා දැක්කද? ඊළඟට මම ඔයාට අරන් එන්නේ ටිකක් අමුතුම විදිහේ උත්තර තියෙන ප්‍රශ්න ටිකක්. බලමුකෝ කොහොම වෙයිද කියලා. ගිහාන්ගේ අම්මට ඉන්නවා දරුවෝ හතර දෙනෙක්. එක්කෙනෙක්ගේ නම දුරුතු. දෙවනිය නවම් තුන්වෙනිය මැදින් හතරවෙනියගේ නම මොකද්ද? හහා බක් කියලා හිතපු අයකෝ. හතරවෙනියගේ නම තමයි ගිහාන්. ප්‍රශ්නේ හරියට අහන් හිටියනම් උත්තරේ සිම්පල්. අත් දෙකක ඇඟිලි 10ක් තියෙනවා. අත් 10ක ඇඟිලි කීයද? හොව් හොව් 100යි කියලා හිතුවට මේකට උත්තරේ 50යි. මාටින් ගමනක් ගිහින් ගෙදරෙද්දි මහ වැස්සකට අහු වුණා. මාටින්ට කුඩයක්වත් තොප්පියක්වත් වෙන කිසිම හිස වසා ගැනීමේ ක්‍රමයක්වත් තිබුණේ නැහැ. මාටින්ගේ ඇඳුම් ටිකක් හොඳටම තෙත බරිත වෙලා තිබුණේ. ඒත් මාටින්ගේ කොණ්ඩේ නම් චුට්ටක්වත් තෙමිලා තිබුණේ නැහැ. ඒ කොහොමද? අහහා මාටින් කියන්නේ තාත්තේ. ඉතින් කොණ්ඩේ තෙමෙන්න විදියක් නැහැ. මාලක පෙට් ෂොප් එකට ගියා ගිරවෙක් ගන්න. කඩේ අයිතිකාරයා ගිරවෙක් පෙන්නලා කිව්වා මහත්තයා මේ ගිරවට ඇහෙන හැමදේම ආපහු කියනවා කියලා. මාලකත් ගිරවව සල්ලි දීලා ගත්තා.
ගෙදර ගිහින් සති දෙකක් තියාගත්තා. හැබැයි ගිරව මාලක කියපු එක වචනයක්වත් ආපහු කිව්වේ නැහැ. හැබැයි කඩේ අයිතිකාරයා කිව්වෙන් බොරුවක් නෙමෙයි මේ ගිරව ඇහෙන හැම වචනයක්ම ආපහු කියනවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? මොකද හිතුවේ? අනේ ගිරව කොහේ කතා කරන්නද? ඌ බීරි ගිරවේ කතා කරන්න ඉතින් ඌට ඇහෙන්න එපැයි. මේ වගේ තව එක ප්‍රශ්නයක් දෙන්නද? ඔන්න කාන්තාවෝ 10 දෙනෙක් එක පුංචි කුඩයක් යටට සෙට් වුණා. මේ කුඩෙත් සාමාන්‍යයෙන් ගැහැණු අය පාවිච්චි කරන කුඩයක්. 10 දෙනෙක් රිංගුවත් එක්කෙනෙක්වත් තෙමුනේ නැහැ. ඒ කොහොමද? තෙමෙන්න ඉතින් වහින්නේ බෑ. ඉතින් thumbnail එකේ තිබ්බ මෙන්න මේ රටාවේ ඊළඟ අකුර ගැන අදහසක් තියෙනවද ඔයාට? ගොඩක් අය මේකට එන්නේ E අකුර කියලා කියනවා. හැබැයි මෙතනට ගැලපෙන්නේ E අකුර නෙමෙයි, F අකුර තමයි මෙතනට ගැලපෙන්නේ. මොකද E අකුරේ යට කොටස මෙතන දැනටමත් තියෙන හින්දා. ඔන්න මම අද දවසට ස්මාර්ට් ටෙස්ට් එක අවසන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. තවත් සුපිරි වැඩ ටිකක් තියෙනවා. ඒවා මම ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකෙන් ඔයාලට අරගෙන එන්නම්. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මෙන්න මේ පින්තූරේ ඔයා මූණු කීයක් දැක්කද කියලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කලින් දාපු ස්මාර්ට් ටෙස්ට් වල ලින්ක් සේරම මම පහලින් දාන්නම්. බලපු නැති අය ඒවා අනිවාර්යෙන්ම බලන්න. ගිහිල්ලා එන්නම් එහෙනම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.